සුබ දවසක් යාළුවන්ට අද අපි හදන්න යන්නේ ක්‍රිස්පි රසට හැපෙන වම්බඩු රෙසිපි එකක්. මේක හරිම පහසුවෙන් හදන්න පුළුවන් වගේම වම්බඩු කන්න අකමැති අයටද ආසාවෙන් කන්න පුළුවන් කෑමක්. මේකට අවශ්‍ය වෙනවා පොතු සුද්ධ කරලා ගත්ත වම්බඩු ඒවා තීරු විදිහට කපලා ලුණුයි මිරිසුයි අතගාලා පැත්තකින් තියන්න. කඩාගත් බිත්තරයක් ඒකටත් මිරිසුයි ලුණුයි දාලා හොඳින් ගසලා තියාගන්න. පාම්පිටි ස්වල්පයක් අවශ්‍ය වෙනවා. මේ පාම්පිටි ටිකට මිරිස් කුඩුයි ලුණුයි දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වම්බටු තීරු අරගෙන මේ පාම්පිටි වලට හොඳට තවර ගන්න. බිත්තර සාරු එකට දාලා බිත්තර සාරු හොඳින් තවර ගන්න. බිත්තර සාරු වල ගාගත්ත වම්බටු තීරු ටික හොඳට බිස්කට් කුඩු වල තවර ගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේ බිත්තර සාරු වල ගාලා බිස්කට් කුඩු වල ගෑවට පස්සේ වැඩිපුර තියෙන ටිකක් ඕනනම් ෆීසර් කරලා තියලා අවශ්‍ය වෙලාවකදී බෙදලා අරගන්න. වම්බටු ලාභ කාලෙකදී මේ වගේ දෙයක් කරලා බලන්න ඕනතරම් කාලයක් ෆීසර් එකේ බදින්න නැතුව තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට බෙදලා ගන්න. දැන් අපි බදින්න කලින් විනාඩි 20ක් විතර ඒ වම්බටු තීරු ටික ෆීසර් එකේ දාලා තියෙනවා. එහෙම අරගෙන බදිනකොට ගොඩක් හොඳට බැද ගන්න පුළුවන්. පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාන්න. පොල් තෙල් හොඳට රත් වෙනකොට තමයි මේ නගස් ටික දාගන්න ඕනේ. නස්ටික් පෑන් එක හදනකොට තෙල් වැඩිපුර දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ ගැඹුරු තෙලේ හොඳට රන්වන් පාට වෙනතුරු මේ වම්බටු තීරු ටික හොඳින් බැද ගන්න. මෙවැනි වීඩියෝ තවත් නැරඹීමට අපේ ස්මාර්ට් ලයිෆ් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.